සිරි දිනාටම අයිබෝන් කියලා පිළිගන්න අපේ නිව් ටෙක් YouTube channel එකට. ඉතින් යාළුවනේ අද මම ගෙනාවේ යාළුවනේ ඔයාලා සාමාන්‍යයෙන් ඕන කෙනෙක් සිම් එක පාවිච්චි කරනවා. සිම් එකක් හෝ දෙකක් නැත්තම් සිම් ඔයාලා ගොඩක් පාවිච්චි කරන ඇති. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලා සිම් ගන්න කොහෙන්ද? ගොඩක් අය ගන්නේ ආකේඩ් වලින් නෙවෙයි නේද? ගොඩක් අය එක්ක ෆෝන් ෂොපින් ගනී නැත්තම් පාරවල් වල විකුණන සිම් එකක් ගනී. ඉතින් ගොඩ දෙනෙක් ඒ වගේ තමයි සිම් ගන්නේ. බොරු කියවන්නේ මමත් ගන්න සිම් එම තමයි. ඉතින් යාළුවාට මෙතනදී ප්‍රශ්නයක් එනවා නේද යාළුවනේ? මගේ ID එකට තව කෙනෙක් සිම් එකක් අරන් දන්නේ නැහැ කියලා. ඒවලට ප්‍රශ්නේ ඇවිත් නැද්ද? මොකද එහෙම ආවට පස්සේ ගොඩක් ලොකු භයානකමක් තියෙනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම කරන්න මම මුලින් භයානකම මේ කියලා ඉන්න. ඔයාලා හිතන්න ඔයාලගේ සිම් එකේ දැන් ඔයාලගේ ID එකට සිම් එකක් ගන්නවා කියලා හිතන්නකෝ. ID එකට සිම් එකක් ගත්තට පස්සේ දැන් ඔයාලගේ ID එකට තවත් සිම් එකක් ඇක්ටිව් වෙන්න බැරි කමක් නැහැ. සබැරි දිලා ඕන කමින් අනිවාර්යයෙන්ම ඇක්ටිව් වෙනවා. මගෙත් ඇක්ටිව් වෙලා තිබිලා තියෙනවා. ඉතින් එහෙම ඇක්ටිව් වුණාට පස්සේ වා හිතන්න කවුරු හරි වෙන කෙනෙක් ගාව, ඒ කියන්නේ වෙන කෙනෙක් වාගේ ID එකට සිම් එක ඇක්ටිව් වෙලා නැහැ. එයා මොකක්ද වැරදි දෙයක් කරනවා නම් ඕක වැරදි දෙයකට කවරි පොළඹවනවා නම් ඒකෙන් පොලිසියෙන් ඔයා ගන්න සිම් එකේ නම්බරය ඔයා ගන්නවා. සිම් එකේ නම්බරේ අයිතිකාරයා තියෙන්නේ ඔයාගේ ID එකට. එතකොට ඔයාගේ පස්සෙන් තමයි ගොඩක් අය එන්නේ. ඉතින් ඒකට විසඳුමක් තමයි යවලනේ මම ගෙනාවේ. බලමු ඔයාලගේ සිම් එකේ ඩීටේල්ස්. ඒ කියන්නේ ඔයාලා සිම් එකක් අරගෙන අම්බෙච්ච එකක් නම් ඔයාලට මේ සිම් එකේ විස්තර බලාගන්න කියාවුකුත් තියෙනවා. ඒ වගේම ඔයාගේ නම්බරේට තියෙන සිම් ගාන කීයද, සිම් වල නම්බර්ස් මොනවද කියලා බලාගන්න කියාවුකුත් තියෙනවා යාළුවනේ. ඉතින් අල්ල අපි වැඩි කතා නැතුව අපි යමු. මම ඔයාලට විස්තර කිරීමක් විතරයි කරේ. ඉතින් ඔයාලගේ සිම් එක මොන සිම් එකක් වුණත්, ඕනම සිම් එකක් වුණත් ඔයාලා මේ කෝඩ් එක ගන්න අනිවාර්යයෙන්ම. ඔයාලට පේනවා තියෙන්නේ මම ටයිප් කරන කෝඩ් එක #132#. ඉතින් ඔයාලා ගාව තියෙන ඕනම සිම් එකක ඕර වැඩ කරන යාළුවනේ. ඒක මම කෝල් කින බටන් එක ඔබලා මම මෙතනින් මට අදාළ සිම් එක මම තෝරන යාළුවනේ. මොබිඩල් එයාටෙල් මං ගාව සිම් දෙකක් තියෙනවා. මම මුලින් පළවෙනි එකට මම කරලා පෙන්නන්න. මොබිඩල් කියන එක සිලෙක්ට් කරන යාළුවනේ. මොබයිල් එකේ සිලෙක්ට් කරලා පස්සේ USSD කෝඩ් රනින් කියලා වැටලා ඊට පස්සේ ඔයාලට නේම් වල ඔයාලගේ නම පෙන්නයි. ඉතින් මොබයිල් නම්බර් පෙන්නයි. ඔයාලට පළවෙනි පළවෙනි බලාගන්න කියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ මේ දැන් මෙතන පෙන්නන්නේ ඔයාලගේ විස්තර ටික. ඔයාලගේ ID කාඩ් නම්බරෙත් එක්ක ඔයාලගේ විස්තර ටික තමයි මෙතන පෙන්නන්නේ. දැන් මොබයිල් වල 1 කියලා more details කියලා. ඉතින් ඕනම සිම් එකකට more details කියලා තිබ්බොත් ඒ more details කියන එක ඔබන්න. ඉතින් more details කියන එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් view address. ඒ කියන්නේ ඔයාගේ address එක view නේ numbers on same NIC එක නේ same identity card. ඉතින් number දෙක ඔබන්න අපිට ඕනලා තියෙන යාළුවනේ ඒක. ඉතින් දෙකේ බලට පස්සේ ඔයාලට බලා ගන්න කියලා තියෙනවා මගේ sim එකට මේ numbers දෙකක් active වෙලා තියෙනවා. ඉතින් මේ numbers දෙකකින් එක number එකක් මගේ අනිත් number එක කාගේද කියලා දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් arcade එකට call කරලා sim එක අයින් කරලා දාන්න. නැත්නම් arcade එකට ගිහිල්ලා ඔයාලට sim එක අයින් කරලා දාන්න කියාවක් තියෙනවා. ඉතින් මං එයාටල වලට ඔය කරලා පෙන්නන්නම්. අනිත් sim එක මං ගාන දැනට නැහැ යාළුවනේ. ඔයාලා මේ විදිහට try කරන්න. මම ඔතින් පෙන්නනම් එයාටල වල ගියවට පස්සේ ඔයාලට USSD කෝඩ් රනින් කියලා වැටලා පෙනේ. ඊට පස්සේ ඔයාලට පෙනේ ඔවුන info address details NIC info. ඉතින් මෙතනදී ඔයාලට එකේ විදිහට තමයි පේන්නේ යන්නේ. අච්චවල සමාකෘත එම පෙනේ. අච්චවල වෙනස් විදිහට පෙනේ. කොහොමද යාළුවනේ national identity card info හරි more details වල ඒ කියන්නේ එක්ක පැහැදිලි වැටලා තියෙයි. ඉතින් ඔයාලා ඉතින් ඔයාලට තීරණ සම්බන්ධයෙන් ඔයාලා සිලෙක්ට් කරන්න ඕන එක. ඉතින් මම එයාට NIC info ගැන සිලෙක්ට් කරන්නම්. මම නම්බර් 3 ඔබලා සෙන්ඩ් කරා. ඊට පස්සේ ඔයාලට පේන්න ඇති මගේ නම්බර විතරයි වැටලා තියෙන්නේ මෙතන. ඒ කියන්නේ මේ ID එකෙන් වැටලා තියෙන්නේ මගේ නම්බරේ විතරයි අරන් තියෙන්නේ මම. මගේ ID එකෙන් කියන්නේ වෙන කවුරුත් නම්බරයක් තාම අරගෙන නැහැ කියලා තමයි මෙතන වැටෙන්නේ. ඒ වගේම ඉතින් ඔයාගේ නම්බරයෙන් එන්න ඕනේ නැහැ. ඔයාගේ sim එකට තව ගත්තු නම්බර්ස් ඔක්කොම දෙපෙතින් බලාගන්න කියලා තිනවා. ඩයල් ගච්චරත් ඕම තමයි යාළුවනේ. කෝඩ් එක තමයි #132#. ඉතින් මේක තමයි කෝඩ් එක ගන්න ඕනේ. මේක try කරන්න. එහෙනම් යන්න අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel subscribe කරලා bell icon එක ඔබන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම දිගටම අපිත් එක්ක හම්බෙලා ඉන්න. මම new tech YouTube channel එකේ සඳුන්.